වදදීමට බොරුනඩු දැමීමට ජාතිකුල ආගම් ප්‍රදේශභේදයක් නැහැ. නමුත් ඊනියාසිවිල් සමාජයේ යයි කියාගන්නා නිකමුන් කියන්නේ වදහිංසාවට පාත්‍රවන්නේ දෙමළ අය පමණයි කියා. මේ අය වෙනුවෙන් පෙනී සිටින ප්‍රකට පුද්ගලයෙක් තමයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්. මූලික අයිතිවාසිකම් නඩුවලදී පොලිස් කාර්යයෙන් වෙනුවෙන් පෙනී සිටින මොහු මානව හිමිකම් කොමසාරිස්වරයෙකු වශයෙන් පෙනී සිටින සිදු කළ දිත්වරඟපෑම ගැනයි මේ කතාව. සවන් දෙන්න මේ නාගොල්ලාගම කාංචන හේමන්තට. මම කටුනායක ඉඳන් වැඩට ගිහිල්ලා නාගොල්ලාගමින් බැස්ස 8:45 අතර රේල් බස් රථයෙන් ඇවිල්ලා මම එන්න කලින් නකුරුණෑල දිහා මම කෝල් එකක් දුන්නා මම අද එනවා කියලා. ඊට පස්සේ පොඩි එකනට කෑමත් අරගෙන ඇපල් ගෙඩි දෙකුත් අරන් නාගොල්ලාගමින් බැහැලා කෝච්චියෙන් බැහැලා පයින් ආවේ. ගෙදරින් ඇවිල්ලා හිටියේ නෑ මාව කියන්නේ. දේවාලට පොඩ්ඩක් මෙහා පැත්තෙන් බයිසිකල් හතරක් ආවා. කොමල 4 දෙනෙක් ආවා. ඇවිල්ලා දේවාලට පොඩ්ඩක් මෙහා පැත්තෙන් නැවැත්තුවා. නවත්තලියලා මට කිව්වා මේ නැගහන් කියලා. මම වරන් ගියා අර මං හව ඇයි කියලා. නෑ යමංග පොලිසියට කියලා අරන් ගියා. ඊට පස්සේ මම මහා පොලිසියට අරන් ගිහිල්ලා පිටිපස්සට කූඩුවට දැම්මේ නෑ. අර පිටිපස්සේ තියෙනවා මේ මෙහා පැත්තේ ගෙවල් වගේ මේ පර්ණ කෝටස්. ඒ කෝටස් එක අරන් ගිහිල්ලා ඇඳේ වාඩිවන් කිව්වා. ඇඳේ වාඩිවන් කියලා ඉවරලා මේ මාව මේ මාංචු ඇඳට මාංචු දාලා බැන්දා. ඇඳට මාංචු දාලා බැඳලා ඉවරලා ඊට පස්සේ අපි හවස බීලා හැම එන්නංක මේ පස්සේ විසඳන්න කියලා කිව්වා. මම ඊට පස්සේ බොන්න නැතුව බෑ බීලා එහෙම ඉවරලා ඉන්නම් ප්‍රශ්න විසඳන්න කියලා මේ ඊට පස්සේ සමන්සිරි ඉස්සරම ආවා. සමන්සිරි ඇවිල්ලා මගෙන් ඇහුවා උඹ කෝච්චියෙන් බෑග් එකක් අරන් තියෙනවා බෑග් දෙකක් අරන් තියෙනවා එක බෑග් එකක් දියන් කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා මොන බෑග්ද මං බෑග් ගත්තේ නැහැ මම වැඩ ඇවිල්ලා එන ගමන්නේ මං දන්නෙත් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ආයෙත් හිටහන්කෝ කියලා ඉවරලා මම මේක කියන්නෙත් නැහැ මේක ඉල්ලන්න ඕන කියලා මාව කකුල් දෙකෙන් එල්ලුවා උඩ. ඊට පස්සේ කකුල් දෙකෙන් එල්ලලා ඉල්ලලා ගැහුවා මට. ඊට පස්සේ සමන්සිරිත් ගැහුවා තවත් එවුන් දෙන්නෙක් තුනෙක් ගැහුවා. ඊට පස්සේ පස්සේ ආයේ අබේසිං ආවා. අබේසිං ඇවිල්ලා පැය භාගයක් විතර එල්ලලා තිබ්බා උඩ එල්ලලා ගැහුවා. ඊට පස්සේ සමන්සිරි ආවා අබේසිං ඇවිල්ලා ඊට පස්සේ බීම බෑවා මාව බාලින බීම ඉදි කරලා ඉල්ල යටපතුල් වලට ගැහුවා. මම ඊට පස්සේ ඇඳුම් ගැලෙව්වා. ඇඳුම් ගලවලා නිරවත් කරලා ගැහුවේ. ඊට පස්සේ මේ අබේසිංත් ආවිල්ලා තමයි බීම නිදි කරවල ඉල්ල ගැහුවේ. ගහලා ඉල්ලලා මාව තිබ්බා. ඊට පස්සේ දවස් දෙකක් විතර ගියාට පස්සේ ඒ බෑග් අයිතිකාර කට්ටිය ගෙන්නලා තිබ්බා. අතරම බෑග් එකක් නාගොල්ලන්ගෙම අරන් තියෙනවා. අරන් තියෙන ඒ කොළඹ ඉඳන් ඒ ගෑනු කට්ටියත් එක්ක මේ කතා කර කර ඇවිල්ලා තියෙනවා හොරු දෙන්නේ. ඒකින්ද එයාලට අඳුරන්න පුළුවන්. ඊට පස්සේ මේ පොලිසිය ගෙනල්ලා මාව පෙන්නුවා. ඊට පස්සේ පෙන්වුවාට පස්සේ ඒ ගෑනු එක්කෙනත් කොහොම හරි ඔය මට බන් දැක්කා කැන්ටිමට ගෙනල්ලා මාව පෙන්නුවා. ඊට පස්සේ අබේසිංහ හිටිය පාර ගාව අබේසිංහට ඊට පස්සේ ගිහිල්ලා එල්ලා මේ අබේසිංහගේ මට බන් දැක්කා අබේසිංහට ඔළුව වනනවා. එයා නෙමෙයි කියලා වගේ කියනවා වගේ තමයි මට දැනුනේ. ඊට පස්සේ ආයෙ ගැහුවේ නැහැ මේක යවලා බෑ කිව්වා. මේක අර බෝම්බයක් හරි කුඩු හරි දාලා අතුලට දාන්න ඕන මේ නැත්තම් මේක පොලිසියට නඩු දානවා කියලා සමන්සේරි කිව්වා. සමන්සේරි තමයි කිව්වා මට බෝම්බයක් හරි කුඩු හරි දාන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ මා තියා හිටියා දවස් 3ක් විතර තියා හිටියා. මම කොහොම හරි ඇතුලෙන් ගෙදරට කෝල් එකක් දුන්නාට පස්සේ තමයි මාව උසාවියට ඉදිරිපත් කරේ. ඊට පස්සේ උසාවියට ඉදිරිපත් කරාට පස්සේ මාව ගාම පෙරඩ් එකට ඉදිරිපත් කරා. ඊට පස්සේ පෙරඩ් එකෙන් මේ නඩු දෙකකට මට දැම්මේ. නඩු එකක් ලක්ෂ 125ව තියනවා කිව්වා. අනිත් එක 2යි ගානද 3යි ගාන මට ගාන හරියට මතක නැහැ. කොහොමද ලොකු චෝදනා දෙකකට දැම්මේ මාව ඉදිරිපත් කරේ. පෙරඩ් එකට මාව තිබ්බා. ඊට පස්සේ පෙරඩ් එකට තිබ්බට පස්සේ ඒ ගෑනු දෙන්නම ඇවිල්ලා හිටියා මුස්ලිම් කට්ටිය. ඊට පස්සේ ඒ පෙරඩේ නඩුකාරතුමා ඇහුවා මේ ඔයාට අඳුරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ එයා වටේ ගිහිල්ලා බැලුවා මෙතන ඉන්නවද කියලා. ඊට පස්සේ කිව්වා මෙතන නෑ මෙතන තියලා නෑ මේ ඒ හොරා මෙතන තියලා නෑ මේ අපිට අඳුරන්න පුළුවන් අපිත් ඒ කතා කර කර ඇවිල්ලා තමයි ආරම් පෑනලා දීුවේ. ඒකින්ද අපිට අඳුරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ අනිත් එක්කෙනත් ගෙන්නුවා. ඉතින් අනිත් එක්කෙනා ගෙන්නුවේ එදාම නෙමෙයි ඊට පහුව තව පෙරෙන්ඩ් එකට ආයෙම ආව ගෙන්නුවා. ඒකිනුත් කිව්වේ මෙතන නෑ කියලා අඳුරන්න නෑ කිව්වා. ඊට පස්සේ මම උසාවියේ දැම්මා දවස් 14ක් වන්දනාගාරේ හිටියා. ඊට පස්සේ අපි මේ මහව අධිකරණයෙන් අපේ ලෝය හරහා ඉල්ලුවා අධිකරණ වෛද්‍ය වර්තාව නඩුකාරතුමාට කිව්වට පස්සේ මම කන උසාවියට ගැහුවා කියලා. ඊට පස්සේ එහෙනම් උසාවියෙන් මහ උසාවියෙන් නියම කරා වන්දනාගාර නිලධාරීන්ට නියම කරා මේ අධිකරණ වෛද්‍ය වර්තාවක් ගන්න කියලා. මහ පොලිසිය මාව එක්ක ගියා මහ උසාවියට අධිකරණ වෛද්‍ය වර්තාවක් ගන්න. ඊට පස්සේ එතනින් මාව බැලුවේවත් නැහැ. ඒ ඩොක්ටර් මාව එළියේ ඉද්දිම මේ පොලිසියෙන් කොලයක් අරන් ගිහලා අස්සම් කරගෙන ආවා එන්න.
මගේ මොකුත් බැලුවවත් තුවාලද ඔයාට ගැහුවද කියලා මොකවත් ඇහුවේ නැහැ. ඊට පස්සේ කුරුණෑගලින් බන්ධනාගාර හරහා එක්ක අධිකන වෛද්‍ය වර්තාව ගන්න කුරුණෑගල එක්ක මගේ අධිකන වෛද්‍ය නිලධාරතුමාට හරියටම විස්තරය කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මේකට හරියටම දෙන්න ඕන මේ මේ අධිකන වෛද්‍ය වර්තාව මේක මානව හිම්කම් යන්න ඕන නඩුවක් කියලා. ඒ අධිකන වෛද්‍ය නිලධාරතුමා හොඳට මාතුව අපි ඇඳුම් මේ ඇඳුම් ගැලෙව්වා යා ඇඳුම් ගලවලා ඔක්කොම බැලුවා. තුවාල තියෙනවා ඔක්කොම රූප සටහනක මාක් කරා. මාක් කරලා ඉවරලා දුන්නා එයා. එයා තමයි හරියටම දුන්නේ කුණ්ණාර අධිකන වෛද්‍ය නිලධාරතුමා. 10 14ක් හිටියට පස්සේ මේ මාව මහ උසාවියට ඉදිරිපත් කරලා මට අප දුන්නා. රුපියල් 20,000 22,000 බැඳලා අප දුන්නා. ඊට පස්සේ මම එදාම පහුවදාට ඊට පස්සේ අප අරගෙන ගිහලා පහුවදාවිල්ලා මානව හිමිකම් එකේ පැමිණිල්ලක් දැම්මා. මානව හිමිකම් එකේ පැමිණිල්ලක් දාලා ඉවරලා ඊට පස්සේ අපි ආයේ මේ ඒ ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩුව ෆයිල් කරා. මානව හිමිකම් එකේ හරහා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨ නඩුව ෆයිල් කළා. ශ්‍රේෂ්ඨ නඩුව දිගටම කියන්නේ ගියා. මේ ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවට කලින් මානව හිමිකම් එකේ තීන්දුව ආවා. එයාලා දැනගෙන හිටියේ නැහැ මේ ශ්‍රේෂ්ඨ අධිකරණේ මම නඩුවක් දාලා තියනවා කියලා. ඊට පස්සේ මං ගිහලා කිව්වා මිස් මේ මම මට මානව හිමිකම් එකෙන් ඔය ලියුමක් ආවා. වාට මෙච්චර මුදලක් අපි පාස් කරලා තියෙනවා 50,000ක් රජයෙන්. ඒක ගාන මට මතක නැහැ ඔද්දා. කොමාරි එක්ලාස් 25,000ක් ඔක්කොම පාස් කරලා තියෙනවා කියලා මම එළිගුම තරම් ගියාට පස්සේ තමයි ශ්‍රේෂ්ඨ අධිකරණ නඩුවක් කියනවා කියන්නේ දැනගත්තේ යාළුවා. මානව හිමිකම් එකේ නඩුව එතනින් ලොක් කරා. මට කිව්වා ශ්‍රේෂ්ඨ අධිකරණ නඩුව කියන්නේ යන්න කියලා. කාන්චන මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමත් ඉදිරිපත් කරනවා. 2018 ඉදී මානව හිමිකම් කොමිසම මහා පොලිසිය කොස්තාපල් සමන්සිරි, කොස්තාපල් අබේසිංහ හා සැරයන් ධර්මදාස වරදකරුවන් කර ඔවුන් හා පොලිස්පති එක්ව රුපියල් 1,25,000 වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව නිසා එම නියෝගය අත්හිරවනවා. මම ශ්‍රේෂ්ඨාධිකරණොත් මම සමාදාන කරන්න හැදුවා. අපේ මේ ඒ ලක්ෂයක් දීලා මට සමාදාන වෙන්න කිව්වා පොලිසිය. ඊට පස්සේ එතන මට සමන්සිරි බෑන්න මේ ඔබ පුළුවන් දෙයක් කරහන්කෝ නඩු කියලා අපිට එහෙම මාවක් හරි කරොත් පවුල එකෙක්වත් තියන්නේ නැහැ කියලා සමන්සිරි කිව්වා. ඒකට කමක් නැහැ කියලා මම කිව්වා මම නඩු කියනවා කියලා. මම සමාදාන වෙන්න කැමති වුණේ නැහැ. ඊට පස්සේ මගෙන් ජජ් ඇහුවා මේ සමාදාන වෙන්න කැමතිද කියලා. මම කිව්වා නැහැ කියලා. ඊට පස්සේ අපේ ලෝයටත් ජජ් බැන්න මේ වගේ මේ දේවල් කරන්න හදන්න එපා ඊට පස්සේම කියලා කොමාරි උසාවියම මෙව වෙන්න බැන්න. එයාලා බය වුණා. ඊට පස්සේ ආයේ ඉතින් එයාලා ආයෙ මුකුත් කරන්න හදේ නැහැ. එයාලා එහෙම නඩුව ජනිච්චා. තීන්දුව මේ ළඟදී මාස අවුරුදු 7ක් ඉවරනට පස්සේ නඩු තීන්දුව ආවේ. කාන්චන වද හිංසාවට පත්ව ඇති බවට මානව හිමිකම් කොමිෂමේ නිර්දේශයට අත්සන්තවන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේදී කාන්චන වද හිංසාවට පත් කරපු පොලිස් වදකීන් වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ය. ජනාධිපති නීතිඥ පට්ටම ගහගත්තු සාලිය පීරිස්ගේ මෙම ද්විත්ව රඟපෑම කුමක්ද? පොලිසිය ඒ කට්ටිය කොහොමද ඒ කට්ටිය උදේ ඉඳන්ම බීගෙන තමයි ඉන්නේ. මොකද ඔය මේ වැලිය කාර්යයන්ගේ නොවේ ලී හොරට ලීරණෙවුන්ගෙන උදේ ඉඳන්ම බීගෙන තමයි ඉන්නේ අර වැඩි හරියක්. ඔය කට්ටිය අපි මාගේ අර ගෙදරට ගෙනවා අපේ අර අමන්තුරණ මල්ලි කෙනෙක්ගේ ලොරියකින් වැලිය එක. එනකොට අර සමාජසිරල අපේ සිංහල තමයි ඇල්ලුවේ. ඕක රුපියල් 20,000ක් ඉල්ලුවා මගේ. ඒක අපි දුන්නේ නැහැ ඒක. ඊට පස්සේ කොහොම හරි ගැනල බාගත්තා දුන්නේ. ඊට පස්සේ උඹ හිටපන්ලකෝ අපිට මේ දඩමස් බලුමස් කරන්න පුළුවන්. ඔහොම කතාවක් කිව්වා. මං කිව්වා හරි හරි ඒකට කමන්න කියලා. ඒකටත් ඔය කතාව අහුව මාරුවක වැඩි ඈතන මේ ගමේම රාලා හැමලා දෙන්න. අපි ඉතින් කොහොම හරි ඒ කතාව අහුව මාරුව වැඩි අහුව මාරුවකුත් උනා. ඊට පස්සේ ඒ තරහට තමයි කරේ. ජාත්‍යන්තර සම්මාන වලින් පිදුම් ලැබූ ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාව වද හිංසාවට තිත තබූ හැටීමේ